සමටකලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටත් කොවිඩ් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුත් ස්වයං නිරෝධායනයට කොවිඩ් වැළඳී සුවය ලැබූ ගණනක් 50,000 ඉක්මවයි අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පතන ජනතා පියස බවට පත්විය යුතුයි අගමැති අවධාරණය කරයි සමගි ජනබලවේගයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වේ නායක සජිත් සභාපති ෆොන්සේකා මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පාටලී නිල වශයෙන් සමගි ජනබලවේගයේ සමාජිකත්වය ලබා ගනී පාන්තුර වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලින් සොයා පොලිස් විමර්ශන ඇවිදින පුස්තකාලයේ දොරගුළු සදහටම වැසියයි ප්‍රථමයෙන් දේශීය පුවත් ජනතාව ලබා දුන් වරමට අනුභ කටයුතු කිරීම රජයේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. සමගි ජනබලවේගයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්ුණේ සමගි ජනබලවේග මූලස්ථානයේදී. මෙහිදී සමගි ජනබලවේගයේ නව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන් පත් කරනු ලැබුවා. පක්ෂයේ නායකවරයා ලෙස කටයුතු කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. මහලේකම් දුරේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කර තිබෙනවා. සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කර ඇති අතර ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් ලෙස ලක්ෂ්මන් කිරියල්ල කබීර් හෂීම් ඉමිතියස් බාකිර් මාක රවීන්ද්‍ර සමරවීර රාජිත සේනාරත්න කුමාර වෙල්කම් යන මහතුරුන් පත් කරනු ලැබුවා උපසභාපතිවරුන් ලෙස ගයන්ත කරුණාතිලක දිලීප් වෙදාරච්චි අබ්දුල් හලීම් පී හැරිසන් හරින් ප්‍රනන්දු සහ සුජීව සේනසිංහ යන මහතුරුන් පත් කර ඇති අතර තලතා අතුකෝරළ මහත්මිය සහ චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියද උපසභාපතිවරුන් ලෙස පත් කළා ජාතික සංවිධායක ලෙස පත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතායි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා බණ්ඩාගාරික ලෙස පත් කරනු ලැබුවා පර්යේෂණ සහ සංවර්ධන ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත් කර ඇති අතර ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ නිරෝෂන් පෙරේරා මහතායි ප්‍රධාන විධායක ලෙස අජිත් පී පෙරේරා මහතා පත් කර ඇති අතර නීති ලේකම්වරුන් ලෙස ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන සහ ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් යන මහතුරුන් පත් කර තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සහ නලින් බණ්ඩාර යන මහතුරුන් නියෝජ්‍ය ලේකම්වරු ලෙස පත් කර ඇති අතර නියෝජ්‍ය ලේකම් දුරේ සඳහා රෝහිණී කවිරත්න මහතා සහ පී උමාචන්ද්‍ර මහත්මියද පත් කරනු ලැබුවා නියෝජ්‍ය ජාතික සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ ජේසී අලවතුලියර මහත්වරුන් පත් කර ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතාද පත් කර තිබෙනවා මේ අතර මෙහෙයුම් ප්‍රධානී ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා පත් කර ඇති අතර ඔහුට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තනතුරු දෙකක් හිමිව තිබීම විශේෂත්වයක් මේ අතර සමගි සේවක සංගමයේ සභාපති දුරේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අද පත් කරනු ලැබුවා පසුගියදා ජාතික හෙළුරුමේ සමාජිකත්වයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා අද දින සමගි ජනබලවේගයේ සමාජිකත්වය නිල වශයෙන් බාරගත්තා මම මේ සමග ජනබලවේගයට එකතු වෙන්න බව ඉතින් කවුරුත් දන්නවනේ. ඒක අපි ඉදිරි කාලයේදී ඉදිරි දින 10 ඇතුළත ඒක සාකච්ඡා කරලා අපි කටයුතු කරනවා. ඊළඟ රාජ්‍ය නායකයා සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා බවට පත් කරලා ඊළඟ රජයේ අගමැති ප්‍රමුඛ රජයේ පිහිටවීම සඳහා මූලික වැඩ කටයුතු සඳහා අද කෘත්‍යාධිකාරී මණ්ඩලය සම්මත කරගත ඉදිරියේදී සීල් දෙක කරන්නේ. පුරප්පාඩු වෙලා තියුණ තනතුරු ටික ඔක්කොම පිරෙව්වා. ඊට පස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන රටේ වර්තමාන තත්ත්වය ගැන පොඩ්ඩක් කතා කරා. කිසිම වෙනසක් නැහැ. ආණ්ඩුවේ දැන් අම්මත් නැහැ තාත්තත් නැහැ අනාථ ළමයා වගේ මම්මනෝ පප්පනෝ ආප කන්න තුට්ටුනෝ තමයි දැන් ආණ්ඩුවට. ජය වේවා. අපි සමගි ජනබලවේගයේ නව ව්‍යවස්ථාව යටතේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අපි පැවැත්තුවා. හෙටානින්දා ඔය එක්සත් ජාතික පක්ෂයේ පත් කරපු නිලධාරීන් කීප දෙනෙකුත් අපේ පැත්තට එනවා. බොහොම පැහැදිලිවම අපි ප්‍රකාශ කර සිටිනවා දේශීය සම්පත් විකුණන්නේ නැtei කියලා බලයට ආපු මේ රජය 68 ලක්ෂයකගේ ඒ විශ්වාසය අද පළුදු කරලා තිබෙනවා. ඉතින් අත්ත වශයෙන්ම ආණ්ඩුවට උත්තර බඳින්න සිද්ධ වෙනවා මේ
රටි ජාතික සම්පත් කොයි ආකාරයටද ආරක්ෂා කරන්නේ කොයි ආකාරයටද කළමනාකරණය කරන්නේ 69 ලක්ෂයක් 68 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ 2015 ආණ්ඩුව කරපු දේ කරන්න නෙවෙයිනේ ඒ නිසා රජයේ වගකීම තමයි තමන්ගේ වරමට අනුව කටයුතු අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පතන ජනතා පියස බවට පත්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට මුල් කළ තිබීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා සෞභාග්‍ය දැක්මින් අධිකරණ අභිමානයට අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට මුල් කළ තිබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා යටත් විජිත යුගයේ ඉදිකරන අලුත් කඩේ අධිකරණ ගොඩනැගිලි වෙනුවට අලුතින් ඉදිවන අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණය අක්කර 6ක භූමි ප්‍රමාණයක පැතිර යන අතර වසර 3කින් නිමවන මෙම ව්‍යාපෘති වියදම රුපියල් මිලියන 16,500ක් නවීන තාක්ෂණීය නීති ගැටළු විසඳවා ගැනීම සඳහා ලෝකයේ බොහෝ රටවල මෙන් අධිකරණ ශාස්ත්‍රය ඩිජිටල්කරණය තුලින් අධිකරණයේ නඩු පැවරීම ලේකන ගොනු කිරීම ලේකන පවත්වාගෙන යාම මෙන්ම වීඩියෝ තාක්ෂණය මගින් සාක්ෂි ඉදිරි කිරීම දක්වා දිවෙන දීර්ඝකාලීන වැඩපිළිවෙළක් තුලින් තාක්ෂණය රටේ නීති පද්ධතිය යාවත්කාලී කිරීම සඳහා උපයෝගී කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් දැනටම ආරම්භ කොට පවත්වාගෙන යන අතර වසර 3කුත් 4ක් අතර සිදුවන මෙම සැලැස්ම සඳහා රජය මේවන විටත් බිලියන 3.5ක් වෙන්කොට මිලියන 500ක ප්‍රතිපාදන මේ වසරට ලබා දීලා තිබෙනවා. බොහොම ස්තුතියි අග්‍රාමාත්‍යතුමනි. එද අපි බලයට පත් වෙන විට ජනතා අභිලාෂ මුදුන්පත් කළ හැකි යෝජනා මාලාවක් රට හමුවේ තිබුණා. ඒ සඳහා අපට ජනතා ආශිර්වාදය ලැබුණා. දේශපාලනික වශයෙන් අප කොමන මතවාද දැරුවා පරමාධිපති බලය රැඳී තිබෙන්නේ රටේ ජනතාව සතු. ඒ නිසා අප රට හමුවේ තිබෙන ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණය ඕන් තුල විනිශ්චය වෙනවා කියන එක ඔබ දන්නවා. ඉතිහාසයේ අප බලයට පත් වූ සෑම විටම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කළා. පෞද්ගලික මැදිහත්වීම් වලින් නීතිය නවන්න අපි කිසිදා උත්සාහ කළේ නැහැ. යල් පැන ගිය නීති ක්‍රියාපටිපාටි අනපනත් තවමත් අපේ රට පෙරටි ජනතාව පීඩණයට පත් වෙන බව අමුතුවෙන් මක් විය යුතු නැහැ. මේ පීඩණයෙන් ජනතාව මුදා ගැනීම අපේ වගකීමක්. මා විශ්වාස කරන්නේ අද ආරම්භන මේ අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පිහිට පතන ජනතා පියස බවට පත් විය යුතුයි අපි විශ්වාස කරනවා. මේ පියස නම ගොඩනැගිලි සංකීර්ණයට සමගාමීව රට පුරා නව අධිකරණ ශාලා 100ක් ස්ථාපිත කරන්න අධිකරණ ඇමතිවරයා කටයුතු කරගෙන යනවා. නඩු විභාග කඩිනම් කොට ඒවාගේ ප්‍රමාදයන් වළක්වා ගත හැකියි අපි විශ්වාස කරනවා. මේ ඓතිහාසික පියවරක ආරම්භය වන්නේ ඒ නිසයි. අපේ ඉලක්කය මුළු අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යපා බණ්ඩාර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මේ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ යන මහත්වරුන්ද ස්වයන් නිරෝධායනයට යොමු වී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යපා බණ්ඩාර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. සිදුකළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි මන්ත්‍රීවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ. වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යපා බණ්ඩාර මහතාගේ සමීපතම ආශ්‍රිතයින් සොයා පාර්ලිමේන්තුවේ පරීක්ෂණ සිදු කරන බව පාර්ලිමේන්තු වේතරධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේෂා විතනගේ යන මහත්වරුන් ස්වයන් නිරෝධායන සඳහා යොමු වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යපා බණ්ඩාර මහතාගේ ආශ්‍රිතයින් වීම හේතුවෙන් ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මැති ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 6ක්. මීට පෙර අමාත්‍යවරුන් වන වසුදේව නානායක්කාර, පවිත්‍ර වන්නියාරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, පීඑල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකවත් හිටුවා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් සීකේ අලහකෝන් මහතා මේ බව සඳහන් කළා. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මතුවූ අවදානම් තත්ත්වයේ හේතුවෙන් එම තීරණය ගෙන තිබුණා. ආයතන පරිශ්‍රය තුළ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමට යොහුසුලුව ක්‍රියා කරමින් සිටින බවයි කොමසාරිස් ජෙනරාල් වරයා වැඩිදුරටත් සඳහන් කළේ. කොවිඩ් 19 වෛරස තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදකලා භාවය අද උදැසන හයිටි
කෙරුණා. කල්මුනේ උතුර සහ කල්මුනේ දකුණ ප්‍රදේශවල ග්‍රාම සේවා වසම් කිහිපයකට පනවා තිබූ හොදකල බව මිල සේවත් කිරීමට පියවරගත් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. මේ අතර අද උදෑසන 6 සිට ප්‍රදේශ දෙකක් අලුතින් හොදකල කිරීමටත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබුණා. ඉතිහාසයේ වැඩිම කොළඹ දිස්ත්‍රික්කය තුල වාර්තා වෙච්ච රෝගීන් ගාන අපි දකිනවා. ඊයේ දවස් තුල වාර්තා වෙනවා. ඊයේ වාර්තා වුණා සමස්තයක් විදිහට රෝගීන් 843ක් වගේ ප්‍රමාණයක්. ඒ 843න් භාගයට වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ 480ක් වාර්තා වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුල. දැන් මේ 480න් 200කට 250කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ. මේ කොළඹ නගර සභා සීමාව ඇතුළේ ලොකු රෝගීන් ප්‍රමාණයක් නැවත වාර්තා වෙලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කය තුල මේ ප්‍රමාණයන් මේ විදිහට අසාමාන්‍ය ලෙස ඉහළ යන්නේ මොන හේතුවක් නිසාද කියලා බලධාරීන් පැහැදිලි කළ යුතුයි. සමස්තයක් විදිහට කලින් තිබුණ විදිහටම බස්නාහිර පළාතේ අවදානම නැවත වැඩි වෙලා තියෙනවා. පද්ධතිය තුල ඇඳන් 420ක් අලුතෙන් පිරීලා තියෙනවා. දැන් මේ විදිහට දවස ගානේ අපේ පද්ධතියේ රෝගීන් එකතු වෙන්න ගත්තොත් සුව කළා ගෙදර යවන ගානට වඩා අසාමාන්‍ය දෙගුණයක වගේ ප්‍රමාණයක් අලුත් රෝගීන් අපි හොයා ගන්න ගත්තොත් අනිවාර්යයෙන්ම අපේ පද්ධතිය අර්බුදය කරා ගමන් කරනවා දවස් කිහිපයක් ඇතුළත. අලුතෙන් දවස ගානේ හොයා ගන්න රෝගීන් ටික කොහෙටද යවන්නේ? මේ වෙනකොට අපේ පද්ධතිය තුල ඒ රෝහල් රෝග ලක්ෂණ සහිතව රෝගීන් යොමු කරන්න ඕන රෝහල් ප්‍රමාණය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් අද සිට විවෘත කෙරුණා. හුදකලා ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් මාස 5කට පමණ පසුව අද දින පාසල් විවෘත කෙරුණා. පැමිණි දරුවන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් සකස් කර තිබූ අතර ඒ අනුව දරුවන්ට දැත් පිරිසිදු කර ගැනීමට මෙන්ම කොරෝනා වෛරසය පාලනය කිරීමට අදාළ උපදෙස් මාලාවක්ද ලබා දීම සිදු කෙරුණා. ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමද සිදු වූ අතර දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ඉගෙන්වීම් කටයුතු සිදු කිරීමටයි කටයුතු කර තිබුණේ. පානතුර උතුර පල්ලිමු ලහන්දිය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා. අද පෙරවරු 9:15 ට පමණ මොරටුව සිට පානතුර දෙසට දහවනේ වූ ත්‍රිරථ රථයකට යතුරු පැදියකින් පැමිණි නාතුරණ තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. එහිදී ත්‍රිරථ රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයෙක් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා පානදුර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහලට රැගෙන එන විටත් ඔහු මියකුස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මෙම වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් පලා යන ආකාරය කිසියම් පුද්ගලයෙක් විසින් සිය ජංගම දුරකථනයේ මෙලෙස පටිගත කරගෙන තිබුණා. වෙඩිතැබීම සිදු කළ පුද්ගලින් හෝ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පානතුරු උතුරු පොලිසිය විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
अभाव प्राप्त ज्येष्ठ माध्यवेदी कलाकीर्ति आचार्य एडविन आर्यदास मेतुमे देहे पिलिबंद अवसन कटियुतु राज्य अनुग्रह सहित अदपसुर्वे सिदुकेरुणा एबुरल पोदु सुसान भूमियेदी अभाव प्राप्त ज्येष्ठ माध्यवेदी कलाकीर्ति आचार्य एडविन आर्यदास मेतुमे देह बुरल पौद्गलिक अवमंगल शालावक अद पस्वरुव वनदे तन्पत करतिबुना देहेट अवसन गौरव दक्वीम संदह देश पालकनीन कलाकर्वन्नतुलु विद्वतुन रसाक अदुद सनसिट पेमिनिया देहे पिलिबंद अवसन कटियुतु अद पसुर्वे राज्य अनुग्रह सहितव सिदुकेरुणु अतर एय सौख्यांश विसिन लबा दियेति उपदेश सह मगपेन्वीम यटते सिदुकेरुणा विरुदावलियन हेंदीन ज्येष्ठ माध्यवेदी कलाकीर्ति आचार्य एडविन आर्यदास मेतुमा पसुगिय विसि देवनदा अभाव प्राप्त वुना मियहन विट ए महता अनु अटवन वियहि पसु वुना अभाव प्राप्त ज्येष्ठ माध्यवेदी कलाकीर्ति आचार्य एडविन आर्यदास मेतुमनि ओबट निवन सुव कोलंब वराये नेगिनिहिर पार्यंते संबंधेन देशपालन वेदिकावे पलवू अदहस किहिपयक् दैन අද මේ රටේ පොදු දේපල රජයේ දේපල විකුණන්න නැහැ කිව්ව රජය දැන් නැගිනින ජටය විකුණන්න තීරණය කළා තියෙන්නේ 152ක් 149ක් මේ කතන්දර කියන්න ඕනේ නැහැ ඇයි මේ රජයට මේ හරි උත්තරයක් දෙන්න බැරි දැන් මේ ආණ්ඩුව 60ම ලක්ෂයක් ඡන්දෙ ගත්තා පාර්ලිමේන්තුවේ 3න් 2 බලයක් තියාගෙන 19 20 කරගන්න ඕනේ කියලා කිව්වා ඒකත් දැන් කරගත්තා ඒගොල්ලන්ගේ බලය තහවුරු කරගන්න තමයි මේ රජය කරන්නේ විශේෂම නැගිනින ජටය අපි පැහැදිලිවම කියනවා පුළුවන් නම් විධායකයට කියනවා ඒ 149ද 52ද නෙමෙයි මේක විකුණන්න නැහැ කියලා මේක බදු දෙන්න आयोजन व्यापृति विदेश අපිට පළවෙනියෙන් දෙනවා. නමුත් ඒක අපිට පළවෙනියට හම්බුනේ නැහැ නේ. දැන් අනිත් රටවල් වලට ඒක දීලා දකුණු ආසියාව අනිත් රටවල්. දැන් තමයි මේ සම්බන්ධයෙන් කතා කරන්නේ. ඒ කියන්නේ මේ හැම දෙයකින්ම අපි ප්‍රමාද වෙලා තියෙනවා. ජනාධිපතිතුමා කෙලින්ම වරය සම්බන්ධව අපේ නායක ස්වාමීන් වහන්සේලාට වැඳලා කියනවා අපේ රටේ අපි වත් කරගත් හොඳ නායකයෙක් කිනු අවුරුදු පහකට බලය දුන්නේ. ජනාධිපතිතුමා බොහොම ඉදිරිතර තීරණ ගන්න කෙනෙක්. මම ඇමතිවරුන්ට කතා කරන්න යන්නෙත් නෑ. ඇමතිවරුන්ට මේක ප්‍රකාශ කරන්න කියන්නෙත් නෑ. සාමූහික වගකීම ගැනීම අවසාන වගකීම තියෙන්නේ මට කියන ඉදිරිතර තීන්දුව දීව මේ රටේ ඉතිහාසගත නායකයා තමයි මේ වත්මන් ජනාධිපතිතුමා. කවුද හොම වගකීම් ගන්න ඒ නිසා එහෙම වගකීම් ගන්න නායකෙක් අපිට රාත්‍රී පුවත් විකාශය අවසන් යලි තොමෙමු හෙට උදැසන 6ට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.